අපේ ඉදිරිපත් කරනවා කල් දැමීමේ හදිසි යෝජනාව. මේකේ තේමාව වන්නේ අඟහරුවාදා. මේ ගරු සභාවට ඉදිරිපත් කරපු වාර්තාව මහා බැංකුව පිළිබඳව. කතානායකතුමනි, ඔබතුමා ඊයේ මේ සිද්ධිය සම්බන්ධව තීන්දුවක් දුන්නා. මේ ප්‍රශ්නය කෝප් කමිටියට ඉදිරිපත් කළා. සති දෙකක කාලයක් ලබා දුන්නේ වාර්තාව ලබා දෙයි. ඔබතුමාගෙන් ඊයේ කරගන්න බැරි වෙච්ච දේ මේ අය වක්‍රාකාරයෙන් කරගන්න උත්සාහ කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියක් වශයෙන් කියලා තියෙනවා. මහජන නියෝජිතයන්ගේ මතයට කන් දෙන්න තමයි වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කරන්නට අයිතියක් නැහැ නේ. අර්ජුන මහේන්ද්‍ර මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් කළ තිබුණ යෝජනාව අපි ගන්නේ නැහැ. අපි ගන්නේ මේ ඉදිරිපත් කර වාර්තාව පමණයි සාකච්ඡා කරන්නේ. නිශ්චිත ලෙස රජයේ විසින් කණ්ඩායම පත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එනිසා මේ වාර්තාව විවාදයට ගැනීමට මේ පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී යුතුයි. මම දන්නේ මෙතන තීන්දුවක් කරන්න පුළුවන් ඒක කෝප් සභාවෙන් ගන්නවද නැත්නම් අදම විවාද කරනවද කියලා. මොකද විශේෂයෙන්ම පුද්ගලික ඍජු ඉල්ලීම් ඒ ගැන කියලා තියෙනවා 2012 ඉඳන් 2015 වෙනකන් ඇත්ත වශයෙන්ම look I am talking about what is in the report man point of order වාසුදේව නානක කොට ඉන්නකෝ point of order කිව්වා අනේ ගන්න නැතුව ඉන්න ඔය point of order point of order මොනවද මාවඩි මොනවද මාවඩි වාසුදේව නානකාර මහත්තුමා මේ වාඩි කරන්න මම වාඩි කරන්න ඔබට පුළුවන් මාව වාඩි කරන්න ගැලපේ පාසල් ළමයි ඉන්නවා ඔබතුමා අගමැති විතරයි විවාදයට අදාළ වූ කරුණු වාර්තාවේ ගෙනහැර දක්වන්නට අගමැතිතුමා පටන් ගැනීම කොච්චර දුරට රීත්‍යානුකූලද මෙතුමා ගැන විතරක් නෙමෙයි තියෙන්නේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා නීති බලයක් නැතුව කොහොමද මේ වගේ ඉතින් මම කියන්නේ හොඳ නැද්ද හිටපු මහ බැංකුවේ අධිපතිතුමා කෝප් සභාවට ගෙනල්ලා අහන්න කොහොමද ටෙන්ඩර් කමිටියක් නැතුව ඔබතුමා විතරක් මේක අත්සන් කළා ගෙනිච්ච ඉතින් මෙතුමා මොනාද දන්නේ අපේ වාසුදේව මද්ද ඔබතුමා දන්න දෙයක් නැහැ කෑ ගහනවා අඩුවන්නේ රැවුල කපලා එන්නකෝ මේ ඊළඟ සැරේ මොකක්hari මොලේ එතනිකවත් මොලේ ඇති දැන් අපි ඉල්ලන්නේ මෙතන සභාව කල් දැමීමේ යෝජනාවක් වශයෙන් මේ කාරණේ සාකච්ඡා කරන්න විවාද කරන්න ඉඩ දෙන්න කියලා. ඒකට විරුද්ධ උනේ නැහැ මං ඇහුවේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තුමා ගැන දැන් කතා කරන්නේ නැති නිසා කවුද මේ 2012 ඉඳන් 14 උනේ හොරකම ගැන ඔබතුමන්ලා කතා කරනවද? ඒකට අවස්ථාව ලබා දෙනවා. එතකොට කිය සියලුම කරුණු කියන්න පුළුවන්.